අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ අවසර. සර්වාගමික පූජක උතුමන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඒ වගේම අපේ පක්ෂයේ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ සමස්ත දේශපාලන නායකත්වයෙන් අවසරයි. ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, ඔබ සියලු දෙනාගෙන්ම අවසර. මම මෙලෙස ඔබ හමුවේ පෙනී සිටින්නේ 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහායි. අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමේදී මූලික කරුණු කීපයක් දැඩිව සැලකිල්ලට ගත් බව සිහිපත් කළ යුතුයි. එම සැලකිලිමත්භාවයේ ප්‍රමුඛ අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජය ගැනීම සහ ජයග්‍රහණයෙන් පසුව මාතෘභූමියේත් පොදු මහජනතාවගේත් සමස්ත ශ්‍රී ලංකේය සමාජ පද්ධතියේත් යහපත සහ දියුණුවයි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය පිළිබඳ අවසන් නිගමනයකට එළඹීමේදී දැඩිව අප විසින් අවධානයට ගත් කරුණු මේ අවස්ථාවේදී මා රට හමුවේ තබන්න කැමතියි. පළවෙනි කාරණය, ස්වදේශික සංස්කෘතික හරපද්ධතීන් පිළිගෙන ඊට ගරු කරමින් කටයුතු කළ හැකි සහ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත් දිනාගත හැකි ආකර්ශනීය නැවුම් නායකත්ව ලක්ෂණවලින් හෙබි අයෙකු වීම. දෙවෙනි කරුණ, තත්කාලීන සමාජ ආර්ථික සහ දේශපාලන තත්ත්වයන් පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතුව රට හමුවේ පවතින අභියෝග ජයගනිමින් පොදු ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කළ හැකි අයෙකු වීම. තුන්වෙනි කරුණ, මහින්ද චින්තන ජාතික න්‍යායපත්‍රයේ මූලික ප්‍රමිතීන් අනුගමනය කරමින් අප රට සතු ජාතික සම්පත් සහ අනන්‍යතාවයන් සුරක්ෂිත කර පෝෂණය කරමින් අනාගතවාදී දැක්මකින් යුතුව දියුණු ජාතික ආර්ථිකයක් වෙත මවුබිම ඔසවා තැබිය හැකි අලුත් නායකයෙකු වීම. හතරවෙනි කාරණය, අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළ සහ පසුගිය ජාතික මැතිවරණ තුනේදීම අද්විතීය ජයග්‍රහණයන් වෙත අප පක්ෂය ඔසවා තැබූ මිලියන සංඛ්‍යාත ජන සමූහයේ පොදුජන අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කළ හැකි අයෙකු වීම. පස්වෙනි කාරණය, නූතන ලෝකයේ අති නවීන ප්‍රවණතාවයන් පිළිබඳ යාවත්කාලීන දැනුමක් සහිතව ගෝලීය සමාජ සහ ආර්ථික පසුතලෙහි ශ්‍රී ලංකා ජනරජයේ නාමය අනභිභවනීය අනන්‍යතාවයක් ලෙස සටහන් තැබිය හැකි අලුත් නායකයෙකු වීම. මේ කරුණු අපගේ ගැඹුරු විමර්ශනයට ලක්විය. මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව 2020 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විජයග්‍රාහී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගරු නාමල් රාජපක්ෂ මැතිඳුන්ව නම් කරන බව ගෞරවයෙන් ප්‍රකාශ කර සැලකර සිටිමි. නාමල් රාජපක්ෂ මැතිතුමාට, අනාගත ජනාධිපතිතුමාට දැන් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ජනාධිපති අපේක්ෂක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාට පනව ඇති මේ අස්විනිය අස්වනු ගන්නා හැටියට ඉනන්තරව සිදු වෙනවා කටයුත්තක්. විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ආරාධනා කරන අපි නාමල් රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කරන අස්වනු ගන්නා හැටියට දැන් සිදුවන්නේ නිල වශයෙන් එය එම ආරාධනාව බාරදීම නැත්නම් අපේක්ෂකත්වයේ බාරදීම සිදු වෙනවා. විශේෂයෙන්ම නිල වශයෙන් මේ මොහොතේ අනාගතයේදී විජයග්‍රහණ කරන ජනාධිපතිවරයා හැටියට විජයග්‍රහණ අත්පත් කරගන්න ජනාධිපතිවරයා හැටියට නාමල් රාජපක්ෂ මැතිතුමාට ආරාධනාව
භාරදීමේ කටයුත්ත දැන් සිදු වෙනවා. එය තමයි දැන් සිදුවීමට නියමිතව තිබෙන්නේ. විශේෂයෙන්ම අපි මතක් කළ යුතුයි, අද රට ඉල්ලන්නේ කවුද? තරුණ නායකත්වයක් ඉල්ලුවේ. කවුද තරුණ නායකත්වයද? නෝමල් රාජපක්ෂ මහත්තයා. රට ඉල්ලුවේ බුද්ධිමත්, දේශපාලන අවබෝධයක් තිබෙන කළපුරුදු අපේක්ෂකයෙක්. කවුද? නෝමල් රාජපක්ෂ මහත්තයා. රට ඉල්ලුවේ ජවයෙන් ඉදිරියට යන්න පුළුවන් තරුණ පරපුරත්, අපේ වැඩිහිටි පරපුරත් එකට බැඳගෙන යන්න පුළුවන් නූතන නායකත්වයක්. ඒ නූතන නායකත්වය තමයි නෝමල් රාජපක්ෂ මහත්තයා. රට ඉල්ලුවේ අන් කිසිවෙක් නෙවෙයි, මේ මහා පොළවේ පය ගහලා ඇලේ දොලේ දුව පැනලා නගරේ සැරිසරලා ජනතාවගේ හදවත දිනාගත් නායකයෙක්. ඒ නායකයා කවුද? නෝමල් රාජපක්ෂ මහත්තයා. අද ගම්දනව් සිසාරා නාමල් කියන නම රැව්පිලි රැව් දේවි. නාමල් කියන නමට තමන්ගේ වටිනා ඡන්දය ලකුණු කරන්න අද තීන්දුව කරાવી 2024 නියත වශයෙන්ම ජනාධිපති වෙන්නේ නෝමල් රාජපක්ෂ මහත්තයා. எனவே 2024 ஆண்டுக்கான ஸ்ரீலங்கா பொதுஜன பெரமுன கட்சியினுடைய ஜனாதிபதி வேட்பாளராக கௌரவ நாமல் ராஜபக்சே இந்த வேளையில் தெரிவிக்கப்பட்டுள்ளார் என்பதை நாங்கள் சந்தோஷமாக அறிவிக்கின்றோம். எனவே எதிர்வரும் ஜனாதிபதி தேர்தலில் வெற்றி பெற்று இந்த நாட்டுக்கு மிகப்பெரிய பங்காற்றுவார் என்பதில் எந்த விதமான மாற்றுக்கருத்தும் கிடையாது. எனவே அவருக்கு நாங்கள் சந்தோஷமான வாழ்த்துக்களையும் இந்த நேரத்தில் நாங்கள் கூறிக்கொள்கின்றோம். எனவே அவருடைய இந்த தெரிவானது இப்பொழுது இடம்பெற்றுக் கொண்டிருப்பதை நாங்கள் அவதானித்துக் கொண்டிருக்கின்றோம். ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහත්තයාට නිල ආරාධනය සිදු කිරීමේ කටයුතු සිදු වෙනවා. දැන් එය සිදුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අපේ පස්වන විධායක ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්තුමන් ඉදිරියේ, විශේෂයෙන්ම පක්ෂයේ මහලේ කම්මරයා විසින් නැත්නම් නීතිඥ සාගරකාරියෝ සමත්තුමා විසින් දැන් ඒ ආරාධනාව සිදු කරනවා නාමල් රාජපක්ෂ මහත්තුමන්ට. මේ සිදුවන්නේයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත්, බැසිල් රාජපක්ෂ අපේ නිර්මාතෘ නායකතුමාණන්ගේ ආශිර්වාදයත් ඇතිව සියලු දෙනාගේ ආශිර්වාදයේ මැද දැන්නේ ආරාධනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මැතිතුමාගේ සුරතින් දැන් බාර දෙනවා නාමල් රාජපක්ෂතුමාට. නාමල් රාජපක්ෂ මැතිතුමාට, අනාගත ජනාධිපතිතුමාට, නාමල් රාජපක්ෂ මැතිතුමාට, තරුණේ නායකත්වයට නාමල් රාජපක්ෂ මහත්තයාට ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන මොහොත සහ මේ විජයග්‍රාහී අවස්ථාව නාමල් රාජපක්ෂ මහත්තයාන් 2024 වර්ෂයේ ශ්‍රී ලාංකීය ධර්ණී තලය තුළ මහ පොළොවේ බලාපොරොත්තු ලෙසින් මේ විරුදාවලිය ලබමින් අද දවසේ මේ ඓතිහාසික සුබ මූර්තියෙන් සිය අවස්ථාව සලසාගත් ආකාරය දකින්නට ලැබෙනවා. හිතවතුනේ දුෂ්කර ගමන් මඟක දේශපාලන අධ්‍යක්ෂයන් පසු කරමින් තමන්ගේ ගමන් මඟ පසක් කළගත් නායකයෙක් ලෙසයි අනාගතයේ දවසක ඉතිහාසයේ රන් අකුරෙන් ලෙවෙන්නේ මේ කීර්තිමත් ශ්‍රේෂ්ඨ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාද ලබන මොහොත. පක්ෂයේ නිර්මාතෘගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාද ලබනවා. සමස්ත ශ්‍රී ලාංකීය පොදුජන පෙරමුණේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකාවේ මතුවන සහ බිහිවන ශ්‍රී ලාංකීය දේශපාලන නායකත්වය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ මහා පොළවේ සම්ප්‍රාප්තිය ඓතිහාසිකව සිදු කරන මොහොතක් ඇටියට මේ මොහොත හැඳින්විය හැකි. හිතවතුනේ අද විවිධ බාධක කම් කටළු මැද ඉද ඓතිහාසිකව මහින්ද රාජපක්ෂ මැතිතුමන් 2005 වර්ෂයේ බලයට පැමිණ මේ රට එක්සේසත් කළාසේ පවතින දෙවන්ත ආර්ථික අභියෝගයත්, ඒ වගේම රටේ අනාගත සංවර්ධනයත් තිරසර ලෙස ගොඩනැගිය හැකි නායකයා ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභිමානයෙන් යුක්තව ගොඩනැගෙන නායකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. නාමල් රාජපක්ෂ මැතිතුමාට ජය වේවා. නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, අනාගත ජනාධිපතිතුමන්ට, ශ්‍රී ලාංකීය නායකයාට, ජාතියේ විජයග්‍රාහී නායකයාට, නෙළුම් මාවතේ විජයග්‍රාහී නායකයා, විජයග්‍රාහී මැතිවරණ රසක් මේ වූ දේශපාලන පක්ෂයේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස
කිරුළු පළඳින්නේත් ඔබේ තපෙත් සෙනෙහස දිනාගත් නාමල් රාජපක්ෂ මැතිතුමන් ලෙසයි අද මේ ඓතිහාසික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව මත සමස්ත ජනතාවටම සපත කරන පණිවිඩය ලබා දෙනු ලැබුවේ. ශ්‍රී ලාංකීය දේශපාලන ශක්තින් ප්‍රවර්ධනය කිරීමේදී සෑම ගමක් ගමක් පාසාම යමින් ගෙවුණු කෙටි කාලය තුළ ජනතාවගේ හදවත් දිනාගත් නායකයා ලෙසයි නාමල් රාජපක්ෂ මැතිතුමන් මේ මිහිතලය මත පහළවන්නේ. එදා ඓතිහාසිකව යුග ගණනාවක් මේ දේශය කුරිරු ත්‍රස්තවාදයෙන් වෙලාගෙන සිටියදී මේ මාතෘභූමියට සෙවණ දෙන්නට මාතෘභූමියට අභය දාණය දෙන්නට බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට නිදහස් කළා, මේ රට සංවර්ධනය කළා, මේ රට තිරසර දිශාවකට රැගෙන ගිය නායකයා අද නූතන දේශපාලන සමාජ වටපිටාව තුළ නිර්මාණය වෙලා ඇති මේ අභියෝගාත්මක මොහොත ඉතාමත්ම මැනවින් කළමනාකරණය කළ හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නිසාම මේ ඓතිහාසික කඳවුරේ නායකයා ලෙස මෙවර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මැතිතුමන් ඔබ තමුන්නාන්සේලාගේ දැවැන්ත ශක්තියෙන් මෙවර ඓතිහාසික මේ භූමිතලය තුළ මාතෘභූමිය තුළ මේ රටේ නායකයා ලෙස පත්වන සහතිකයද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ලැබෙන්නේ. හිතවතුනි, ඔබ අද උදෑසන සිට දැඩි වෙහෙසක් දරලා වැඩි පරිශ්‍රමයක් දරලා මේ පක්ෂ කාර්යාලයට ඒකරාශී වෙමින් විශේෂයෙන්ම මේ ඓතිහාසික තීන්දුව ලබා ගැනීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉතාමත්ම අභිමානවත්ව ශක්ති සම්පන්නව නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ගමන් මඟ ඒකාලෝක කරන්නට අත්වැල් වැඳගත් පණිවිඩය සඳහන් කරමින් මේ අවස්ථාවට සහභාගී වෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඔබගේ ආචාර්ය ලබා දෙන්න අපේ මන්ත්‍රීතුමන්ලාට ජය වේවා. මේ අභියෝගාත්මක අවස්ථාව විජයග්‍රහණයකින් නිමා කරන්නට කැප වෙන අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, ගාමිණී ලොකුගේ මැතිතුමන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලට දෙන්න අයියෙන් අත්පොළ සන්නාදයක්. මේක තමයි අපේ හයිය සංජීව එදිරිමන්න මැතිතුමන් ඇතුළු සියලු පාර්ශ්ව එකතු වෙලා තරුණ දේශපාලන නායකයෙකු මේ මහ පොළවේ ඔසවා තබන්නටයි කටයුතු කරන්නේ. ඔබට මතක ඇති පහුගිය කාලේ කිව්වේ රටට දෙන්න තරුණ නායකයෙක් කියලා. තරුණ නායකයෙක් හොයාගන්නට තැනක් නැහැ. අවුරුදු 40 පැනපු නායකින් දේශපාලනේ මැතිවරණ ප්‍රහායට එද්දී වයස අවුරුදු 30 මායිමේ ඉන්න නාමල් රාජපක්ෂ මැතිතුමන්ට මේ මාතෘභූමියේ විජයග්‍රාහී නායකයා ලෙස කිරුළු පළඳින්නට වෙන යම් කාරණා කුමටදැයි කියලා ඒ ප්‍රශ්න කරන්නට ඉතුරු වෙන්නේ. හිතවතුනි, මේ මහ පොළොවට නව නායකයෙකු අවශ්‍ය වන බව මහ ජනතාවයි සඵල කළේ. තරුණ නායකයෙකුට දේශපාලනයට එන්නට කියලා මහ ජනතාවයි ආරාධනය කළේ. වාසනාවේ මහිමය නාමල් රාජපක්ෂ කියන මේ සුඳුරු තරුණයාට හිමි වුණා. ඒ නිසාම නාමල් රාජපක්ෂ මැතිතුමා සියලු ආභියෝග බාධක සියල්ල මත එක අභිමානෙන් යුක්ත වනගේ සිටමින් ඒ තීන්දුව ගනු ලැබුවා. ඒ නිසාම නාමල් රාජපක්ෂ මැතිතුමන්ට මේවර මැතිවරණයේදී ජනතාවගේ අභිමානවත් තීන්දුව නිතැතින්ම හිමිවන වග සපත වෙනවා. හිතවතුනේ, සෑම දිනම දේශයට අභිමානවත්ව ගරු කරන්නට නම්, දේශය පිළිබඳව දැල්ලුණු සිතින් යුතුව බලන්නට නම් නවමු නායකයෙකුගේ අවශ්‍යතාවය සොයා සිටියා. ඒ නිසාම තමයි නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ මේ නවමු ගමන් මඟ පිළිබඳව වැඩි දෙනෙක් බලාපොරොත්තු තබාගෙන සිටියේ. ඒ නිසාම හිතවතුනි, මේ ඓතිහාසික දිනේදී අද මේ සුබ මූර්තියෙන් අගෝස්තු මාසේ 8 මාසේ 7 මේ විජයග්‍රාහී දිනයක් ලෙස ඉතිහාසගත වෙනවා. පියවර තබන සෑම තප්පරයක් පාසා, සෑම පියවරක් පාසා විජයග්‍රහණේ මාවතකුයි නාමල් රාජපක්ෂ මැතිතුමන්ට මේ මොහොතේ සිට ඉදිරියට එළඹෙන්නේ. ඒ නිසාම නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ විජයග්‍රාහී ගමන් මඟට ආශිර්වාද පතන්නට මේ පක්ෂ කාර්යාලයට පැමිණේ ආදරණීය සහෝදර දෙමව්පියනි, සහෝදර සහෝදරවරුනි, හිතවතුනි, ඔබ සැමටද අපගේ ගෞරවාචාර්ය මේ වෙලාවේ පිරිනමන්නට කැමති. හිතවතුනි, ඒ සඳහා කැපවෙච්ච සියලු දෙනාටම විශේෂයෙන්ම සංජීව එදිරිමන්න මැතිතුමන් ප්‍රමුඛව අද මේ කටයුත්ත සංවිධානය කළ සියලුම පාර්ශ්වයන්ගේ සූතිය. Thank you.